උදා වූ අද දවස ඔබට සියලු යහපත ගෙන දෙන ජය සතුට ආදරේ උප්පරිමයෙන් ලැබෙන වාසනාවන්ත පින්බර දවසක් වේවා කියලා බොහෝම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අපේ හැඩෙන්. කල්පනා කරාවි මොකද අද මම මේ වගේ වචන ගොඩාක් කියාගෙන ගියේ. වෙන්දට නම් ඉතින් ඕක කවියෙන් කියන්නේ කාන්ති මිස්නේ. අද කලින්ම අපේ නෑනට පණිවිඩයක් එවලා තිනවා චුට්ටක් පරක් වෙනවා කියලා. නේද? ඉතින් චුට්ටක් පරක් වෙන හින්දා මං ඒ කටයුත්ත මට පුළුවන් හැටියට ඒ ආශිර්වාදය කළා. දැන් ඒක හරිනේ. හැබැයි කවි කියන්න නම් බෑනේ. බැරි හින්දා නේ නම් මං කවි කියන්න නැතුව හිටියේ නැත්තම් මම හොඳට කට ඇරවල හොඳට කවිය කියනවා. මං කවියක් කියන්නද? හිනාවේ මං යන්නද? කාන්තාව හිනාවේ. කමක් නෑ අපි වැඩි කරමුකෝ. කවිය අපිට රසට කියන්න බැරි වුණාට ප්‍රවීණ සූපවේදිනී ලක්ෂ්මී ලොරෙන්සෝ ඒවා මහත්මිය රසට කෑම හදන බව ඔබ දන්නවනේ. ඒ නිසා ගැටලුවක් නෑ. දැන් ඉතින් කියන්නකෝ පුරුදු විදියටම ඔක්කොම වහලා තියෙන්නේ. මං දන්නේ ඇයි එහෙම කරන්නේ කියලා මේ ලංකෙදී ඉඳලා. මෙහෙමනේ ඉතින් ඒක කියන්න පෙන් කියන්න ක්‍රමයක් තියෙනවනේ. ඔකම වහලා තිබ්බාම මින්නේ මට නෑ නෑ මේ ඔයාට ආ මෙන්න ආ අද තෝරමාළු දාන්න ඔව් ඔව් තෝරමාළු ගම් තෝරමාළු ඒ මොකද යමුද ඉතින් මේ තෝරමාළුද කියලා අහනවා පෙන්නුවාම අහනවා ඒ මොකද අමුතු විදිහකට නෑ ඉතින් කිව්වා ආ ආ තෝරමාළු කියලා ඔව් තෝරමාළු හා සමානම රසවත් කෑමක් එහෙම බලමු අපි කොහොමද හදන්නේ කියලා දන්නවද පොද මල්ලි පත්තු කරලා ඉන්නද හා හා පත්තු කරන්නක මං ඒ ඇස් බලනකො මොකද මේ තෝරමාළු කියලා නේ ඇහිනා වෙලා ඇදේට කියන්නේ කියලා මට ඇල්ලුවේ නෑ වැඩේ හොඳේ මොකද්ද අඳින්න හදන්නේ හා අනේ නෑ හරි 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 තෝරමාළු හා දැන් ඔබ තෝරමාළු මට පෙන්නන්න කොහොමද අදාගන්නේ කියලා අපේ තිබ්බා ලිපේ පත්තු වෙන තිබ්බා අපේ ඇඟට ඊටාම ගුණාත්මක දෙයක් එතකොට රසයි තේරවිල්ලක් වගේ හරියට නිර්මාංශයට හරිම රසයි. ඒ කියන්නේ දැන් මස් මාළු කණයක් නම් ඔක ප්‍රශ්නයක් නැහැ. මොකද හැමදාම මස් මාළු වලින් තොර වෙන පිරිසක් ඉන්නවනේ. ඒ අයට මොනව හරි හොඳ දෙයක් හදන්න ඕනේ කියලා මම හිතුවා. හැබැයි ඉතින් හැමදාම මස් මාළු කණ අයත් විශේෂ දේවල් වලදී විශේෂ අවස්ථා වලදී මස් මාළු වලින් වැලකිලා ඉන්නවා. ඉතින් එහෙම අයටත් හොඳයිනේ. මේ තියෙන තොර මාළු කුට්ටිය. තොර මාළු කුට්ටියක් ගෙනාවා. ඒක තමයි. කපමු නේද? කපමු නේද? දැන් ඉතින් මෙච්චරලා තෝරමාළු කීකේ බොරු කියන්න ඕනේ නැහැ නේ මොනවද කියලා කියන්නේ ඉතින් දැන් ඔය සෝයා බීන් කර්ඩ් ටෝෆු කියලා කියනවා නේද ටෝෆු කියලා කියනවා මේක ගුණාත්මක භාවයෙන් හරිම ඉහළයි හරි රස හැමෝම එක එක විදිහට හදනවා නමුත් මට හිතුණා අනිත් හැමෝටම වඩා වෙනස් විදිහකට හැබැයි මේක හදන අය විවිධාකාරයට හැදුවට මේ සමහර වෙලාවට කන්න ආස හිතෙන රස තියෙනවා හරි අඩුයි. ඔව්. මොකක් හරි අඩුපාඩුවක් දැනෙන ගතියක් තියෙනවා. දැන් එහෙම නැතුව නැතුව අපි අඩුපාඩු නැතුව කන්න පුළුවන් විදිහට ලේසියට පහසුවට හදමු. හරි නේද? හොඳයි. විශේෂයෙන්ම මේ පන්සලට දාන දෙන ඇත්තෝ බොහෝම කැමති මේ වගේ දේවල් හදන්න. ඒ නිසා මං හිතනවා අද හුඟක් වටි කියලා අපි මේ කියලා දෙන දේ. ඔව්. දැන් ඔන්න කියන්නේ ටෝෆු තෝරමාළු කරගත්ත හැටි තමයි දැන් ඔය පෙන්නන්නේ සෝයා බීන් කර්ඩ්. දැන් එතකොට මේ තියෙන්නේ කෝන් පිටි පාම් පිටි පොඩ්ඩක් කලවම් කරලා. සම ප්‍රමාණ වලින්? සම ප්‍රමාණ වලින්. ඔව් එකක් වැඩි වුණාට එහෙම ප්‍රශ්නකුත් නැහැ. දැන් මෙන්න මෙහෙම මේවා මේකේ ඔතා ගන්න. නැත්තම් මේක තනි කර බැද්දොත් එහෙම මම බලන්නද චුට? බලන්න. මෙන්න මෙහෙම. ඔව් තනි කර බැද්ද. දවටනවා. තනි කර බැද්දොත් එහෙම කැඩෙනවා. ඒ කියන්නේ ඒකයි මේ බදින්නේ පිටිවල දවට ගන්නෙ. දැන් අපි කොහොමද මේක බලන්නේ තෙල් රත් වෙලාද කියලා ලුණු කියලා දැන් බලමු. මදිද? තා චුට්ටක්. තා චුට්ටක් ඕනේ. ඉතින් අපි මේ ටික කලවම් කරගමු එතක. ඔව් කලවම් කරලා තියාගමු. ඉතින් දැන් එහෙම අරගෙන ඉතාම රසවත්ව හදා ගන්න පුළුවන් විදිහට තමයි දැන් මේක කරන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් සුපිරි වෙළඳ සල්වල තමයි මේක ගන්න තියෙන්නේ හුඟක් වෙලාවට පොඩි කුට්ටියක් විදියට. ඒ කුට්ටිය තමයි මේ විදියට කැබලි කරලා පාම් පිටිවල දවටලා තෙලේ බදලා ගන්න හදන්නේ. පාම් පිටි සහ කෝන් පිටි දෙකම එකතු කරලා ගන්න. පාම් පිටි විතරක් දැම්මොත් රස මදි. කෝන් පිටි පොඩ්ඩකුත් එකතු කරලා. දැන් ඕකට දාලා ලුණු ගම්බිරිස් මුකුත් ඇඩ් කරන්න ඕනේ නැහැ. කිසි දෙයක් එකතු කරන්න. අපි ඒක ඔක්කොම පස්සේ එකතු කරනවා. එතකොට මේකේ තෙත ගතියක් එනවා. දැන් සාමාන්‍ය වෙනස් දේවල් බදිනකොට වගේ මේක තෙත ගතියක් එනවා. ඒ තෙත ගතිය එන්නේ නැහැ. අපි දැන් කඩලා ඉවර වෙලා සාමාන්‍ය මේ විදිහට බැදගත්තාම
වැඩිපුර පිටි ටික ගසලා දාලා අනිත් ටික පිටි ටික ගන්න ලස්සන ටික කරන හැටි නේ ඔය ලස්සනට ගසන්න ඕනේ දැන් මම හිතාගත්ත මේ මේ බදින ටික ඒ ඒ වැඩේ ඔයාට බාර දෙන්න මොකද කරන්නේ මම හරි කැමති කැමති නේ මේ හැඳ ගන්නන්නේ මම පිටි ටික දැම්මට පස්සේ මොකද මට තව වැඩක් තියෙනවා ඒක නිසා මේක අපි අපි දෙන අන්නේම සහයෝගයෙන් හැමදාම වැඩ කරනවා නම් කොච්චර හොඳද. ඉතින් මට පේන්නේ නැතිනේ මේ වහලා තියලා ගෙනාවා. නෑ ඉතින්. හරි නෑ. එහෙම බෑ ඉතින් ඒක නිකන් තියෙන්න බෑ නේ. කන්ටිසුත් අද නෑනේ. ඔව් ඒක නිසා අද ඉතින් ඔයත් එක්ක තරහ වෙලා බෑනේ. නෑනේ අපි දෙන සහයෝගයෙන් වැඩේ කරන්න ඕනේ. වැඩේ කරමු. ඉතින් දැන් අපි මේ විදිහට ඉතින් දැන් මේක මේක පිරෙන්න දාන්න පුළුවන් රසා හොඳද? එතකොට හොඳට එනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ මේ එළවලු ඒ කියන්නේ දැන් මේ ටෝෆු කරිය මේ සෝයා කිරි වලින් මං හිතන්නේ හදන්නේ සෝයා කිරි වලින් හදන්නේ මේක හොඳ හුඟක්ම නිර්මාංශයට හැබැයි මස් මාළු කන අයත් මේක ආයි කිසිම අඩුවක් නැහැ ඒක හොඳට කනවා මම දන්නවා ඒක ඒකට කැමති අය ගොඩාක් ඉන්නවා පුංචි දරුවන්ට එහෙමත් දෙන්න පුළුවන් නේද පෝෂදායී ආහාරයක් විදිහට හුඟක් කැමති ඒගොල්ලන් සමහරట్లాට දන්නෙත් නෑ මේ මොනවාද කියන්නේ මොනවාද කියන්නේ මේ විදිහට නම් හොඳටම රවට්ටලා දෙන්න පුළුවන් රවට්ටන්න ඉතින් අපි නරකකට නෙවෙයිනේ නේද ඒ අයට හොඳම දේ දෙන්න ඕනේ හින්දානේ අපේ හැඩේට අපි මේ විදිහට හදලා බලමුකෝ මොකද ගෙදර වෙන්නේ කියලා දැන් මාරුවෙමුද අපි දෙන්න දැන් මාරුවෙමු නේද හරි ඔයා ආසයිනේ නේද ඕ මම හරි කැමති මේ වගේ වැඩ පොඩ්ඩක් හැඳි ගාලා ගන්නකෝ හරි මොනාද දැන් ওই පැත්තේ කරන්නේද මට හැන්ද අතර දීලා නෑ නෑ මුකුත් නෑ ලුණු ටික කපා ගන්න එපා ආ ආ ආ ලුණු ටික කපා ගන්න ඕනේ ඉතින් අපි පොඩ්ඩක් මෙතන හදා ගන්න ඕනේ ඉතින් ඒකට පිරිසිදු කර ගන්න ඕනේ පිරිසිදු කර ගන්න ඕනේ ඒවා තියනවනේ ඉතින් අපි නේද අපි හැම තිස්සෙම අපි වැඩක් කරනකොට කුස්සිය වැඩ කුස්සිය හැම තිස්සෙම පිරිසිදු තියෙනවා අන්න ඒක නම් මං හිතන්නේ ඉතාම හොඳ ආරංචියක් සමහර වෙලාවට මේ ලොකු ලුණු ගෙඩිය කපනකොට අලේ කපලා දාන්න ඕනේ මුල මේක කැපුවොත් මේක කටට අවු වෙනකොට නිකන් එනවා අමුතුම නිකන් රසයක් වෙනස් රසයක් මේක කපලා දාලම ගන්න ඕනේ මතක තියාගන්න ඒක නිසා දැන් අපි අම්මා අමතක වෙන්නේ ඉස්සෙල්ලා අන්න අර 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 කතාව පොඩ්ඩක් කියමු සමහර අය උයනවා උයනකොට කුසියත් කැලෑව වගේ උයන නෝනත් කිලුටු පාටයි මේ ගැන අදහසක් දෙන්නකෝ අනිවාර්යයෙන්ම දෙන්න චුට්ටක් ඔක කර වෙන්න තු බඩු නේ දැන් මොකද කතා කර කර වැඩේ කරනකොට ඔක ගොඩක් වටින වටිනා හොඳද මේක දැන් සමහර නෝනලා ඉන්නවනේ මටත් හොඳ අවස්ථාවක් හොඳ උත්තරයක් දෙන්න පුළුවන් දැන් මගේ අත කැපෙන්න ඉඩ තියෙනවා නෑ නෑ අත කපා ගන්න නැතුව තරහ ගන්න නැතුව කියන්නකෝ හොඳද මේ මෙහිමයි උදේට නැගිටලා අනේ තරහ වෙන්න එපා මං කිව්වට ආදරේට කියන්නේ ආදරේට කියන්නේ අඩුපාඩු හදාගන්න කියන්නේ රෑට අඳින අර සැහැල්ලු ඇඳුම පිටින් මුළු දවසම ගත කරනවා මොන හොදන්නේ හැන්දෑව අතරහ මාරට සමහර විට මහත්තයාට බත්තක ඔතලා දෙනවා ගෙනියන්න මහත්තයාත් ඉතින් ආදරෙන් යනවා නමුත් ඉතින් හිත යටින් බයිනවා ඇති මේ මිනිස්සුන්ට තාම බැරි වුණානේ මේක ඉවර කරන්න කියලා අර පාන්දරට උයලා ඇඳුම් වල ඉඳුල් ගන්න නේද ඉඳුල් ගඳ ඉතින් ඒව හරි නෑනේ ඉතින් ආයේ මිදුල අතු ගෑවොත් දූවිලි ඒවා ඔක්කොම පිටින් සමහර අවස්ථාවල් වල මම දැකලා තියෙන හැන්දෑවට මහත්තයා ගෙදර එනකොටත් ඔය ඇඳුම පිටින්ම ඉන්න නැත්තම් අතරහ මාට් ඉදිරි ගිහලා මොනවද කරන්නේ එතකොට මං හිතනවා ඒක සුදුසු නැහැ ඒවා අපි අයින් කරගන්න ඕනේ අපේ ජීවිතෙන් ඇත්තටම කියනවා අපි කාන්තාව කිව්වම ඊටාම පිරිසිදු කාන්තාවකම ඇත්තටම ලස්සනයි නේද ආකර්ෂණීය කෙනෙක් නේද ඒ අය ඒ විදිහටම ඉන්න ඕනේ අනිත් එක තමයි විශේෂයෙන් එක දවසක් හිතලා බලන්න අඩු ගානේ ගෙදරට එන අමුත්තේ කදිසි අර වෙලාවට ආවොත් මොනවද හිතන්නේ මේ මිනිස්සයාගේ වැඩ කොච්චරද කිව්වොත් අනේ මේ රාත්‍රී ඇඳුමම තාම ඉවර කළා නෑනේ කියලා හිතනවා ඒ වගේ වෙලාවට දොර බාගෙට අර පොඩ්ඩක් ඉන්න මං ඇඳුම අරි කරගෙන ඉන්න එහෙම කියනද ඔයා නෑ මම නෙමෙයි මම එහෙම ඇහිලා තියෙනවා ඇහිලා තියෙනවා ඉතින් එහෙම වගේ එපා ඒ වගේ කරන්න කුස්සිය ගැන කතා කරොත් අපි මට හුඟක් වෙලා තියෙනවා තියෙනවා මේක බැදෙනකම් වෙලාව තියෙනවා දැන් බැදෙනවද හරිද ඔව් මේ දැන් ඔය දන්නවද බැදෙන ප්‍රමාණය නෑ නෑ මේ අර වාගේ තෝරමාරු පාට දෙන්න ඕනේ මදි 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 නේ තව මදි මේ එහෙනම් ඉතින් දැන් අපි මේ ආදරෙන් අවවාදයකුත් දුන්නානේ ඒ නිසා හෙටින් ඉඳලා උයනකොට නැගිට වෙලින් ඉඳලා ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේක බැදෙනකම් මම පුංචි විරාමයක් ගත්ත කමන්නේ යන් යන් ඉහිල්ලෙන් ගිහින් එන්න
විරාමයේ හතරතුරදී අපි ටෝෆු ටික එහෙමත් නැත්නම් බීන් කර්ඩ් ටික බැදගත්තා. බොහොම ලස්සනට තියෙනවා ඔබට පේනවා. ඉතින් දැන් සූදානම් වෙන්නේ මේකෙන් මොනවද හදන්නේ කියලා බලන්න. හරි. වාජිනි වෙන එකක් තිබ්බේ. ඔව් ඔව් ඔව්. අපි තෙල් ටික අස් කරලා ටෝෆු ටික අයින් කරගෙන දැන් තෙල් ටිකක් වාජිනේට දාගත්තා. දැන් මේක මෙහෙම කන්න බෑ. මේ කන්න පුළුවන්. හැබැයි ඒත් ලුණු ඇඹුල් දාලා නැහැනේ. ඔව්. රස පොඩ්ඩක් අඩු. දැන් ආසනෙදි මේකෙන් කැලලා කාලා බලන්න. හා? තින් එහෙම කිව්වහම කවුද දෙයනේ කන්නේ හදිසිය නිකන් කිව්වා නම් ඔය කාලා බලන්නත් තිබ්බා. නිකන් විහිළුවට වගේ කිව්වේ ගණන් ගන්න එපා. හා. මං කොහොමද දන්නවනේ ඔකට මුකුත් දැම්මේ නැහැ කියලා. දැම්මේ නැහැ කියලා නේද? දැන් අපි මේකට ඉඟුරු සුදුළුන් ටිකක් දාන්න ඕනේ. හරි? හා. රස වෙන්නේ අපේ කෑම හුඟාක්ම මේ ඉඟුරු සුදුළුන් වගේ දේවල්. සමහරු සුදුළුණු කිලෝ එකක් වගේ කරියකට දාන්නේ එක බිග. එහෙමද? ලෝභකම් කරන්න බෑ රසට කන්න ඕන. රසට කන්න. ඒක දන්න. එතකොට සුදුළුණු දාන්න ඕන. සුදුළුණු අඩු ගානේ එක ගෙඩියක විතර. දැන් කියන්නේ බිග් 10ක් විතර තියනවනේ ඒ ප්‍රමාණය. දාන්න. ඔය ඉඟුරු සුදුළුණු කියන්නේ ශරීරයට හොඳ දේවල් නේද? කහ ටිකක් දැම්මා. කහ නැතු ඉතින් කෑමක් කොහෙද? ඒකනේ නැත්තම් ලස්සන නෑනේ. ඕනේ. මම කියන්නේ හැම තිස්සෙම එළෝලුවක් හැදුවත් ඉස්සෙල්ලා බලන්නේ ඇහි. ලස්සන. මේ අපි දෙන්න දිහා වගේ. ඔව්. ඒකනේ අපි ලස්සන දැඳගෙන ඉන්නේ. ඇඳගෙන ඇවිල්ලා හදන්නේ. ඒ වගේ බලන්න ඕනේ ඇහි. ඇහිම් බලලා තමයි අපි කන්නේ. ඔව්. කාල රස නම් ආපහු කනවා. නැත්තම් කට බෙරි කරලා අර කටේ තියෙන ගැලියර දාලා පැත්තකට යනවා. ඉතින් කාටවත් මුකුත් කියන්නත් බෑ. ඔය කරපිංච පොඩ්ඩක් දෙන්න ඔක හිටගෙන ඉන්නේ නිකම් මේ දෙන්න පොඩ්ඩක්. හරි හරි. චුට්ටක් දෙන්න. කියන්න බෑ ඉතින් මට දිවස් තියෙනවා. ආ. චුට්ටක් දෙන්නකෝ. දැන් ඉතින් කරපිංච පොඩ්ඩකුත් දැම්මා. හරි? දැන් ඉඟුරු සුදුරුණු දැම්මා කහ දැම්මා. හරි? දැන් මේකට එකතු කරනවා අපි කැලි මිරිස්. කැබලි මිරිස් ගොඩක් ඕනේ නෑ. දෙකක්. ඒක සැරට හදන්නේ නැද්ද? නෑ වැඩි සැරට හදන්නේ නෑ. දැන් පුතාලට බබාලට කන්න බෑනේ එහෙම හදලා. නේද? දැන් මේකට ලුණුත් එකතු කරනවා. දැන් මේකෙන් තමයි අපේ ටෝෆු එකට ඕන ලුණු ඇඹුල් අල්ලන්නේ. දැන් කහ ටික දැම්මට පස්සේ ඉතින් ඒක හරිනේ අපි දෙන්න ලස්සන ඇඳුම් ගන්නවා වගේ තමයි. හරි. අන්න හරි. හරියටම හරි. දැන් අපි එකතු කරන එකට කොටු කපාගත්ත ලොකු ලුණු. ටිකක් ලොකුවට කොටු කපා. ටිකක් ලොකුවට කොටු කපා. ඒ වගේම ලොකුවට රවුම් කපාගත්ත මාළු මිරිස්. ඒකත් එකතු කරනවා. මම මේ කල්පනා කරන්නේ කාන්ති මිස් පරක්කු එන්නෙම යාට ගැලවෙන්නම කැම හදන වෙලාවට. හදන වෙලාවට. දැන් ඉතින් එයාලා මූණ බෙරි කරගෙන ඉඳී නේද? මට නම් හරි දුකයි. මේ මිනිස්සයා නැතුව මේ පැත්තම පාළුයි මට නම්. මං යන්න දෙ පැත්තට. නේ 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 ඔයා යන්න එපා. ඔයා ඔහොම ඉන්න මම මේ කිව්වේ මේ මිනිස්සයා නැතුව හරි පාළුයි කියන එක. වැඩි ඉතින් හිතර ගන්න එපා. ඒක ඇත්ත මම කතා කරේ. අපි දැන් මේකට දානවා. දැන් අහන්න එපා කොහොමද හදන්නේ කියලා. මසාලා පවුඩර් ටික. මසාලා පවුඩර් ගරම් මසාලා කියනවා ඒකට ඒ පවුඩර් දෙක ටිකකුත් මම එකතු කරා ඒකෙන් එනවා අමුතුම රසයක් ආ ඒ සුවඳ ඔව් සුවඳක් තියෙන අසුවඳ එනවානේ මම වෙන දවසක අහගන්නම් මොකක්ද ඒ කියලා හරි 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 අහගමු එතකොට දැන් අපි මේක එකතු කරමු ටිකක් ඇත්තම කියනවා නම් ඔහොම දැක්කහම තනිකරම නිකන් මාළු සූ එකක් වගේ තමයි පේන්නේ. මාළු සූ එකක් වගේ තමයි මාළු. ඔව්. තෝර මාළු හරි තලපත් හරි නේද? ඒ වගේ පෙනුම. මම ඇත්තම සිද්ධියක් කියන්න. මම මේ ඊයේ පෙරේද දවසක අපේ ගෙදර දානයක්. දානේ උයලා දැන් මේක තමයි මගෙන් ඉල්ලුවේ. ඒ හාමුදුරුවන්ට දෙන්න හරි කැමතියි දෙන්න කියලා. මම දැන් හැදුවා. හදලා ඉතින් හාමුදුරුවන්ට දීලා ඉවරලා ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඉන්නාට පොඩ්ඩක් මේක හදලා කීප දෙනෙක් ඉන්නවා. මේ මාත් ඉතින් හොඳ ටිකක් කෑවට මස් මාළු කන්නේ මාළු හොඳ ටිකක් විතර කනවා. ඉතින් ටිකක් විතර කනවා. ඒකෙන් මම මොකද කරේ? මේ පැත්තේ වෙන චුට්ටක් මගේ හැඳිලා. තරහ නේ තුරු. ඊට පස්සේ මං කරේ මොකද්ද? ඔය ඔහොම ඕක හැදුවා අර විදියටම. ඉතින් මට සාමාන්‍ය ඕ මාළු වගේ හැදුවාම හදලා තිබ්බා. ඔන්න තක්කලි දැම්ම කතාවස්සේ. ඔව් කතාවස්සේ තක්කලි දැම්ම. ඊට පස්සේ දැන් මස් මාළු නොකන අය ඉන්නවනේ. දැන් මම මුකකට හරි ගියා නම් දැන් ඒගොල්ලෝ කාලා නැහැ. පහුවෙන්ද උදේ තියෙනවා. අයිස් පෙට්ටි එක එහෙමම. මම වෙයි මේ කාලා නැහැ. මාළු නෑ තෝර මාළු හින්දා අපි කෑන්නේ නැහැ කිව්වා. මම ඉතින් ඔන්න එදා කියලා දුන්නා. මේ තෝර මාළු නෙමෙයි මේ හැදුවේ මේවා කියලා.
ඇත්තම තමයි ඉතින් මේ. ඉතින් මම්මේ දැන් තව කියන්න ඉතින් කතාවක් කිව්වේ නෑ නිසා රසාදරි කියන්නකෝ. ඈ කාන්තිමිත් නැති නිසා ඔක්කොම කතා ටිකද කියලා දෙන්න මට. කියලා දෙන්න ඕනේ නේද? දැන් අපි දැන් හදනවානේ දැන් උදේට කෑම හදලා කුස්සිය. ඔව්. අපිලිවෙල කරගන්න එපා. අපිලිවෙල කරගත්තම හරි අපිරිය හිතෙනවා ඒක හදන්න. අන්තිමට Tamanටම කුස්සිය දැන් හිතෙන්නේ. කුස්සිය හිතෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ ඒ හදන වෙලාව දැන් දෙහි ගෙඩිය කැපුවොත් දෙහි ගෙඩිය ලෙල්ල මෙතන බෑග් එකක් එන්න ඒකට දාන්න. ඒක එච්චර දුර යන්න දෙයක් නෑ. ආ දෙහි දානවා. දෙහි පොඩ්ඩක් එකතු කරා. එහෙම නැත්තම් මොකක් හරි මේ ඕන තරම් ඔය මේ බඩු ගේන භාජන තියෙනවනේ නේද? ඒකත් මේ මෙහෙම අරගෙන මෙහෙම දැන් මම මේ පිටිපස්සෙන් තියාගෙන තිනවා මල්ලක්. අර ඒකට මම දැන් දැම්මා. හොඳේ. ඉතින් ඒ වගේ දාන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ කොහොමද කියලා ඔකේ රසගුණ ඉතින් බලන්න දෙයක් නෑ. ඔයා දැන් බලයි. නෑ නෑ මමනේ හැදුවේ දැන්. මම හින්දා ඔයා බලන්නකෝ. ආ හා හා මේ දැන් ඔයාද හැදුවේ මේක? ඉතින් අපි මමනේ කරේ වැඩි හරියක්. හරි හරි හරි. දැන් එතකොට තෝර මාළු වෙනුවට හදලා තෝරමාළු වගේද මොන තෝරමාළුද ඊට වැඩිය මාළු රසයි ඇත්තමයි මම නම් මේ විදිහට ටෝෆු කාපු පළවෙනි වතාව හරි මුදුම රහක්නේ එතකොට දැන් ගින්දර ලිපේ ඔක්කොම අයින් කරනවා දෙහි දෙහි රහ ඉස්සරහට එනවා එතකොට මෙතන තියෙන සැල්දිරි ගහක් තියෙනවා ගන්නක පොඩ්ඩක් දැන් ඊළඟට මේක තවත් රසවත් කරන්න අපි සැල්දිරි පොඩ්ඩක් කපලා දානවා ලිප නම් මං ඉවරලා තියෙන්නේ හොඳද? ලිපණි වල තියෙන්නේ. දැන් ලිපණි වල තියෙන හින්දා අපි මේක චූටියට කපලා දානවා. රසා මං කියලා දීලා තියෙනවා නේද කපන හැටි. ඔව්. කොහමද? ඔය තියෙන්නේ කපනයිද? මෙහෙමද කපන්නේ? ඔව්. නියපොතු ටික වදින්න නැති වෙන්න ඇඟිලි ටික ඉස්සරහට දාලා ගන්න. ඒකනේ නියපොතු ටික අස්සන තියාගෙන ඉන්න වෙලාව පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ලස්සනට පිඩිසිඳුව කුස්සිය ලෑල්ලේ ඉඳලාම හොදලා පුළුවන් නම් පෑන්ට්‍රිය කුඩේට වතුර එකකුත් ගහලා ඇරලා වැඩ ඉවර කරගන්න මස් මාළු කැපුවම ඒවා ඒ මොහොතෙම බින් එකට දාන්න බැරි නම් ආයේ හෙටනම් එන්නේ අපේ කුණු ගෙනියන කසල ගෙනියන්න ඔව් මම හොඳ අදහසක් දෙන්නම් පොඩි පොලිතින් බෑග් එකකට දාලා කට ගැට ගහලා ඔය අහක දාන අයිස්ක්‍රීම් ටින් එකක දාලා වහලා තියන්න සුමානියක් හරි තිලිවුනම එනවනේ කවුරු හරි එතකොට ටින් එක පිටින්ම දෙන්න ඒක අයිස් පෙට්ටිය දාලා තියන්න. අයිස් පෙට්ටිය දාලා තිබ්බම ගඳ ගහන්නේ නෑනේ වටපිටාව ඔක්කොම. අර අර පරිසර දූෂණය මුකුත් වෙන්නේ නෑ. අන්න ඒක නිසා ඒ විදිහට කුස්සියත් පිරිසිදුවට තියනවා වත්ත පීටියත් පිරිසිදුවට තියනවා. මොකද අතන මෙතන මාළු යටි දාලා නැති හින්දා මැස්සොන්ගේ කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල හරියට මැස්සෝ ඉන්නවනේ හැම ගෙදරකම වගේ. ඉතින් ඔබේ කලමනාකරණය තුළ ඔබට පුළුවන් වෙනවා ඔබේ නිවහන ලස්සනට වගේම පිරිසිදුවට ඒ වගේම ඔබටත් කුස්සිය කියන තැන ප්‍රියජනක ස්ථානයක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් ඉතින් අපිට පුළුවන් නේද මේක? ඔව් පුළුවන්. ඒකත් පුළුවන්. අර තව කියන්න තියෙන දැන් මම අර කිව්වේ අර සැහැල්ලු ඇඳුම පුළුවන් තරම් මහත්ය යන්න ඉස්සෙල්ලා ඉවර කරන්න පුළුවන් නම් ඒක කරලා හොඳ පිරිසිදුව හැන්දෑවට එනකොට මේ වගේ රස ආහාරයක් හදලා රසට කණ්ඩ දෙන්න. එතකොට ඔයාගේ ඔබ සැමට ලැබෙන ආදරය කොයි වගේද කියලා බලන්න. ඒක නිසා හැම තිස්සෙම අපි කාන්තාව වශයෙන් පිරිසිදුකම ගෙදර ඒ හැමදේම බලා ගන්න ඕන. සැමියාගේ විතරක් නෙමෙයි ස්මහත් වෙච්ච දරුවෝ ඉන්නකොට ඒ හැම කෙනෙක්ම බොහෝම ආදරෙන් තමන්ව අගය කරන්න පටන් ගන්නවා. ඒ වගේම හැබැයි ඉතින් ගෙදරින් අනිත් අයටත් කියන්න ඕනේ අම්මා කෙනෙක් ඒ වගේ ලස්සනට පිරිසිදුවට ගෙවල් තියාගෙන රස කෑම හදලා දෙනවා නම් නේද අම්මවත් අගය කරන්න ඕනේ. නැත්නම් ඉතින් කවදාවත් පඩියක් ගන්න නැතුව වැඩ කරන අයනේ අපි නේද? අම්මේ අද අම්මක හදපු කෑම එක හරීම රහයි කියන වචන කියන්න ඒ තරම් මිහිරි වදනක් දරුවන්ගෙන් තවත් නැහැ. අම්මේ මේ හදපු කෑම එක හරිය රහයි. අපි දෙන්න දැන් මේක බෙදාගමුද? හරි හරි බෙදාගමු. බෙදමු. අපි මේක බෙදන අතරේ අපි යන්නයි යන්නේ ලස්සනයි කියලා ඔබට හැමෝම කියනවට කැමතිනේ. ඉතින් ඒ නිසා ඔබ ලස්සනට ඉන්නවට අපි හුඟක් කැමතියි. ලස්සන වෙන පැත්තට යන්නයි හදන්නේ. මම හිතනවා කාන්ති මිස්ස ඔබට එතෙන්දි මුණ ගැහේ කියලා. සෝයා කර්ඩ් කරිය අවශ්‍ය ද්‍රව්‍ය
තෙල් කෝප්ප භාගයක්, කෝන් පිටි ග්‍රෑම් 50ක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, තක්කලි ග්‍රෑම් 100ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, බීලූණු ග්‍රෑම් 150ක්, ඉඟුරු සහ සුදුළුණු ග්‍රෑම් 20ක්, කැබලි මිරිස් ග්‍රෑම් 20ක්, සැල්දරි ග්‍රෑම් 20ක්, ලුණු රස පදමට, සෝයා සෝස් තේ හැඳි 2ක්. රස කෑමක් කාලා ආවේ. අදත් ඉතින් හොවට නෑ ඒ කෑම. ඇයි උය? ඉතින් දන්නේ දෙකේක ප්‍රශ්න. හරි ප්‍රශ්න නෙමෙයි දවසෝ. ප්‍රශ්න තියෙනවා නම් අද අපි කතා කරන මාතෘකාව මං හිතන්නේ හොඳම හොඳ මාතෘකාවක් වෙයි කියලා මට හිතෙනවා. කමන්නේ ඔය ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක අපි අර රසට කාලා බීලත් නින්නේ පොඩ්ඩක් අපිට විවේකයක් ගන්නත් එක්ක කියන්නකෝ බලන්න කවිය. විවේක සුවේ විඳින්න කවිය. විවේක සුවේ සහ මානසික සුවේ වෙනුවෙන් කවියක්. ඇයිද? කෑම වැඩි නේක. ආ හරි. බලා ගන්න කුසුවේ ලැබෙයිද කියලා මේකෙන් ඈ. සුබමන් ගත රන් රුවමින් දිලේනා. ගන රන් කඳමින් සියෝ ළඟ මෙවුනා. ලැම රන් පිය යුරු ගෝමර ඉසුනා. කවියන් සුරතින් ගීපද මැවුනා. කවියන් සුරතින් ගීපද මැවුනා. ඔව් ඉතින් කාන්තාවන්ගේ රුව ගැන තමයි වැඩියම කවියෝ ගී කියලා තියෙන්නේ නේද? කවි පද බැඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දුටුවන්ට කවි කියවෙන ලස්සන රූසපුවක් ලබා ගන්න හැම කෙනෙක්ම කැමති. හැබැයි ඉතින් කාලයත් එක්ක වයසත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවනේ. එහෙම වෙනස් වෙන එක ස්වභාවයක් වුණත් අපි අපේ හැඩෙන් ඔබට කියලා දෙන්නේ ඒ වෙනස ටිකක් ප්‍රමාද කරගන්න හැටි. අද දවසෙත් අපිට විශේෂ මාතෘකාවක් පිළිබඳව කතා කරගන්න පුළුවන් මේ වයසට යන්නේ එක අපේ හැඩය රැකගන්න එක පිළිබඳව හොඳ වටිනා උපදෙස් ටිකක් ලබා ගන්න සුපුරුදු විදිහටම අපි ආරාධනා කළේ අදත් අපි සමග කතා බහට එකතු වෙන්න කියලා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ස්විනිතා කොත්තලාවල මහත්මිය අපේ දේවල් අපේ හැඩේ අපිට මතක් කරලා දෙනවා. අද කතා කරන්නේ ඒ වගේ වටිනා මාතෘකාවක් නේද? ඔව් රසාදරි. කිසිම වියදමක් නැතුව කිසිම දෙයක් භාවිතා නොකර ඕනෑම වේලාවක කරන්න පුළුවන් නම් ලස්සන වෙන්න ඒක වටිනව නේද? ඒ කියන්නේ තමුන්ට ඕනම වෙලාවක කරන්න පුළුවන්. කිසිම වියදමකුත් නැහැ. කිසිම දෙයක් භාවිතා කරන්නෙත් නැහැ. හැබැයි ප්‍රතිඵල පරිමයි. අපි වෙනදාට පැක්ස් ගැන කිව්වා, ස්ක්‍රබ් ගැන කිව්වා, ආලේපන පිළිබඳව කිව්වා, තනියම ෆේෂල් කරගන්න හැටි කිව්වා. මේ හැම දෙයකටම වඩා වෙනස් හැබැයි උසස් ප්‍රතිඵල තියෙන මෙන්න මේ මාතෘකාවට මම විශ්වාස කරනවා ඔබ හුඟක් කැමති වෙයි කියලා. අපි පටන් ගමු. ඔව් රසාදරි. මං හිතුවා ජෝන් තෙරපි. එහෙම නැත්නම් අපි ඕකට කියනවා ප්‍රෙෂර් පොයින්ට්ස් කියලා. සිංහලෙන් අපි කියනවා නිල කියලා. දැන් නිල කියන වචනේ අපි ඕන් තරම් අහලා තියෙනවා. මේ අපි ආයුර්වේදෙත් අහලා තියෙනවා. දත් කැක්කුමට, ඉසි කැක්කුමට කියන නිල තියෙනවා. ඒතර අපිට අදාළ වෙන්නේ රුව සම්බන්ධයෙන්. ඒක නිසා අපේ රුව වැඩි කරගන්න නිල උපයෝගී කරගන්නේ කොහොමද කියලායි අද කර කියලා දෙන්න හිතුවේ. මම හිතන්නේ ඒක බොහොම වටිනා කියන දෙයක්. මේක මොකද හරි නිලය සොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ජෝන් තෙරපි කිව්වෙත් ප්‍රදේශයක් අපි උද්දීපනය කරන්නේ. එතකොට මේදී අපි නිවරදි නිලය සොයා ගත්තොත් අපිට ලැබෙන ප්‍රතිඵලත් හරිම හොඳයි. ඉහළයි. ඉතින් අපි බලමු කොහොමද එකින් එකට කරන්න කියලා. මේකෙදි සාමාන්‍යයෙන් කියන කතාවක් කියනවා මනස සංසුන්ව ඉන්න වෙලාවක ඒ වගේම වෙලාවක් නැහැ දවසේ ඕනා වෙලාවක මනස සංසුන් වෙන්නත් ඕනේ අනිත් එක මූණ පිරිසුදු වෙන්නත් ඕනේ. මූණ පිරිසුදු කරලා මූණ හොදලා වාඩි වෙලා අපිට පුළුවන් එක නිලයක් උද්දීපනය කරන්නේ තත්පර 30යි. තත්පර 30යි. ඊට වැඩියෙන් එපා. ඒ විතරක් නෙමෙයි මේ ඇඟිල්ලේ වට ප්‍රමාණයට තමයි උද්දීපනය කරන්නේ අර ප්‍රදේශය. ඒක දැන් ක්ලොක් වයිස් ඇන්ටි ක්ලොක් වයිස් කියන්නේ දක්ෂිණාවෘතය සහ වාමාවෘතය කියන්නේ මේ පැත්තටයි ওই පැත්තටයි කියන එක. සාමාන්‍යයෙන් මෙහෙම සහ මෙහෙම. අන්න හරි. අපි මේ මොට්ටුවක් කියන්නේ. අන්න හරි. මෙහෙමයි මෙහෙමයි. දැන් මේකේ පීඩනය ගැන කිව්වොත් ප්‍රෙෂර් පොයින්ට් කියන එකේ තේරුම පීඩනයනේ. එතකොට පීඩනය කියන එක තමුන්ට අදාළයි. තමුන්ට තද කරලා කරන්නෙත් නෑ බුරුලින් කරන්නේ මෙයා සාමාන්‍ය තෙරපුමක්. සාමාන්‍ය තෙරපුමක්. සහ නිල තුනක් තියෙනවා ඒව වැඩිය තද කරන්නේ නැහැ. ඇස් මුල සහ මේකයි
මෙතන නිලේ වැඩි කරන්න. ඒකටත් හේතු තියෙනවා මං කියන්නම්. අපි මේ ආකාරයට අපේ ඇඟිල්ලද අපිට පුළුවන් ඕන ඇඟිල්ලක් ගන්න. සාමාන්‍යයෙන් මේ මැදගිල්ල පාවිච්චි කරනවා. අරගෙන පුළුවන් අපිට නිර උද්දීපනය කරන්න. මං විශ්වාස කරනවා අපි කතා කරපු මාතෘකා අතරින් ඉතාම සුවිශේෂී මාතෘකාවක් අන්තිමිස් ලියා ගන්න වටිනවා. ඒ වගේම නිවැරදි ලෙස බලා ගන්න වටිනවා. මිල කළ නොහැකි මාතෘකාවක් පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාම ඉහළ ප්‍රතිඵල ලබා ගන්න ඉතා හොඳින් මේක අධ්‍යයනය කරමින් බලන්න කියලා අපි ඔබෙන් බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. එහෙමනම් කිව්වා අපි පාවිච්චි කරන්නේ මැදැඟිල්ල. ඇඟිල්ලේ මෙන්න මේ ප්‍රදේශය තමයි ඒ තෙරපුම සඳහා භාවිතා කරන්නේ. තත්පර 30ක් පමණයි තෙරපුම ලබා දෙන්නේ. අධික තෙරපුමක් නෙමෙයි, සාමාන්‍ය තෙරපුමක්. ඔරලෝසුවේ හැඩයට සහ අනිත් පැත්තට දෙවරක් වමටයි වාමවෘතව කරකවන්න විතරයි තියෙන්නේ. පොඩි තෙරපුමක් ඔබට පුළුවන් වේ නිදර්ශන සහිතව බලන්න. අපි පටන් ගන්න කොතනින්ද? මම පළවෙනි එක විදිහට ගන්නවා මේක, මේ නිලය. දැන් අපි මෙහෙම මෙහෙම කරනකොට අපේ උස තැනක් තියෙනවා මෙතන හම්බෙන. එන්න එතන මේ මේ තියෙන්නේ පින්තූරෙත් තියෙනවා නලල ටිකක් දිලිසෙන තැන් දෙකක් තියෙන උඩටම ආපු තැන් දෙක. එතකොට අපි දකුණටයි වමටයි පොඩ්ඩක් කොච්චර වෙලාවක්ද? තත්පර 30යි. මේකෙන් කරනවා සම පිරිසුදු කරනවා, මනස ප්‍රබෝධමත් කරනවා. ප්‍රතිඵල ඒ තත්පර 30 ඇතුළත. එතකොට මේ මන සම පිරිසුදු කරනවයි මනස ප්‍රබෝධවත් කරන. මනස ප්‍රබෝධවත් කළාම මූණෙන්නොත් ඒ ප්‍රබෝධය පෙන්නුම් කරනවා. හරිනේ. දෙවනි නිලය තමයි හරියටම මෙතන මොට්ටුව තියෙන තැන. ඔව්. දකුණටයි වමටයි එතෙන්ට කොහොමත් ඇඟිල්ල තියෙනකොටත් සනීපයක් දැනෙනව නේද? ඔව්. අපි ඒකෙදි මේක කියනවා කල්පනා ශක්තිය වැඩි දියුණු කරනවා කියලා. දැන් ඕකනේ අඩුවේනේ වයසට යනකොට. වයසත් යන අඩුවෙනම දේ නේද කල්පනා ශක්තිය. මේ තිබ්බ දේ මේ මතක නෑ. නම් මතක නෑ. ඔව්. කාගේ හරි කතා කරනවා නම කියා ගන්න මතක නෑ. ඉතින් ඒක නිසා මේවා දිනපතා කළාට කිසිම වැරද්දක් නෑ. හොඳයි. අර අපි විනාඩි 8ක ප්‍රමාණයන්නේ මේක, මේ ඔක්කොටම යන්නේ විනාඩි 8යි. එතකොට කල්පනා ශක්තිය ගන්නවා. ඒ විතර නෙවෙයි මූණට ප්‍රාණවත් බවක් ලබා දෙනවා. මං කියව මේ මෙතෙන්ට ඇඟිල්ල තියනකොටම දැනෙනවා කියලා විශේෂත්වයක් පොඩ්ඩක් කරලා බලන්නකෝ. ප්‍රාණවත් බවක් ලබා දෙනවා. ඊළඟ එක මූණ ඇස් ළඟ ඉඳලා මෙහෙම මෙහෙම කරයි යනකොට පොඩ්ඩක් ඉස්සෙන තැනක් හම් වෙනවා. අන්න එතන. හරි. එතනදි කරන දෙයක් තමයි ටොක්සින්ස්, ඇඟේ තියෙන ටොක්සින්ස් අයින් කරනවා. ඒ විතරක් නෙමෙයි, එතකොට වෙන ප්‍රධානම දෙයක් තමයි පැල්ලම් අයින් වෙනවා. පැල්ලම් අඩු කරන්න, මූණක ඇඟ තියෙන පැල්ලම් අයින් කරන්න, අඩු කරන්න තියෙන හොඳම නිලයක්. ඒ මොකද ඇඟේ තියෙන ටොක්සින්ස් ඉවත් වෙන නිසා. ඒකනේ මම පටන් ගන්නකොටම කිව්වේ වියදමකුත් නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය වමනාත් නැහැ. මුකුත් ආලේප කරන්නේ නැහැ. පිරිසුදු මුහුණේ සැහැල්ලු මනසකින් යුක්තව මේ දේවල් කරන්නයි තියෙන්නේ. දැන් අපි තෙරපුම් ස්ථාන තුනක් පිළිබඳව කතා කරා. ඊළඟට ඇහි මුල. දැන් ඇහි මුල කරනකොටත් මෙතෙන්දි තද කරන්නේ නැහැ. ඒකට හේතුවන් කිය ස්ථාන තුනක් තියෙනවා මම කියන්නම් කියලා. මේ ස්ථානයේ වැඩි තද කරන්නේ නැහැ. ප්‍රධානම හේතුව ඇහි මුල නිසා. එතකොට මෙහිදී පැහැදිලි සමක් ලබා දෙනවා. පැහැදිලි සමක් ලබා දෙනවා. එහේ මුල මෙතන බොහෝම සියුම් විදියට අර අනිත් නිලත් එක්ක මේ සංසන්දනය කරනකොට අඩුම තරපුම තියන්නේ. ඊළඟට මේ මූණේ උස නැහැනේ, උසම තැන වෙන්නේ ඒක නෙමෙයි, මූණේ උසම තැන අර හිනා වුණාම. අන්න හරි. කන්දක් හැදෙන්නේ පොඩි. අන්න එතන. ඒකෙදි තියෙන වටිනාම කියන දෙයක් තමයි අඳුරු පැහැය ඉවත් කරනවා, සම කාන්තිමත් කරනවා. කාන්තිමත් අඳුරු පැහැය ඉවත් කරනවා. ඒ කියන්නේ ඩල් ස්කින් කියලා කියන්නේ. ආ, ඒ ගතිය අඩු කරන්න උදව් වෙන නිලයක් තමයි. අනිත් එක සම කාන්තිමත් කරනවා කියන්නේ නිකන් මේ නිකන් බ්‍රයිට් කරනවා ඒ වගේ. දීප්තිමත් කරනවා.
ස්ථාන හතරක් පිළිබඳව අපි දැන් කතා කරලා තියෙනවා. නෑ මේ දැන් පහක් කළා. පහක්. හයවෙනි එක. හයවෙනි එකට කලින් අපි පුංචි විරාමයක් අරගෙන ආවට කමක් නැද්ද? දැන් සිහිපත් කරගන්නක අපි මොන මොන ස්ථානද කිව්වේ? මුලින්ම මෙතන, ඊට පස්සේ ඇයිබම දෙක මැද, ඊට පස්සේ මෙතන, 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 මෙතන. මෙතන මුල දැන් එන්නේ, ඇහි මුල දැන් එන්නේ මෙතන. දැන් මෙතෙන්ට එන්න කලින් පුඩි විරාමයක් අරගෙන ඉන්න. මෙතන අපි ඊළඟට නහය. නහය මැද. නහය කෙලවර. කෙලවර. එතකොට මේකෙදි කියනවා ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා කියලා. මේක විස්තර කරනකොට අපිට කියනවා ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපිට කාලා ගොඩක් අපහසු තත්ත්වයක් තියෙනවා නම් මෙහෙම කරන්න පුළුවන් නේද? ඔන්න දැන් ඒක හොඳයි. මට නම් හොඳ වෙලා මොකද ඔයා ආවේ නැති ඉඳ අද මම වැඩියත් එක්ක කාලා ඉන්නේ. හරි එහෙනම් නහය මැද තමයි. මේකේ තියෙන වටිනාම කියන දේ තමයි සමීපහැය එක පැහැයකට කියනවා. දැන් සමක් ගත්තොත් මූණක ඇහැ වටේ එක පාටක්. කට වටේ එක පාටක්. ඒ වගේනේ ඔය මේකප් කෙරුවාමනේ එක පාටකට ගන්නේ අපි නේද? මේකප් එකකින් තමයි වහලා පැල්ලන් ටික එක පාටකට ගන්නෙ. එතකොට මේකෙදි මේකප් නැති වුණත් සමේ පැහැ එක පැහැයකට ගන්නවයි කියන එක වටිනා කියන දෙයක් නෙමෙයිද? මොන තරම්නම් වටින දෙයක්ද? අපි ඒකයි කිව්වේ කිසිම දෙයක් භාවිතා නොකර විනාඩි 8ක කාලයක් ඇතුළත ඔබට සම පිළිබඳව ලබා ගන්න පුළුවන් ඉහළම සත්කාරය ලබා ගන්න පුළුවන්. දැන් අපි ස්ථාන හය හයක් කිව්වා. හයක් කතා කරා. ඊළඟට හත තොල උඩ. තොල උඩ. දැන් අපි මේවා ඔක්කොම ෆේෂල් කරනකොට කරන්න දේවල් නේ. එතකොට තොල උඩ කරුවහම මේ තොල උඩ මෙහෙම විනාඩි තත්තර 30ක් කරුවහම මූණේ පේශීන් ශක්තිමත් කරනවා. මූණේ පේශීන් ශක්තිමත් කරනවා. අපි ෆේෂල් දදි කරනවා නේද? තොල උඩ, තොල යට, කට දෙපැත්තේ කී කී කරන්නේ. ආ ඒ එක. එතකොට ඊළඟ එක තොල යට. ඒවනම් මං හිතන්නේ ඉතා පහස්වෙන් මතක තියාගන්න පුළුවන්. කොයි තැනකලා තප්පර 30යි තමයි උපරිමනේ. තප්පර 30යි. මේකෙදි කියනවා සම පිරිසුදු කළා මනහර සමක් ලබා දෙනවලු. අපි කිව්වනේ දැන් අපි මේ නිල වලින් කරන්නේ ඔක්කොම අපේ රූපලාවන්‍යයට අදාළ කරුණු. ඒ කියන්නේ අපේ රූපය ලාවන්‍යයේදී වැඩි දියුණු කරගත හැකි කිස්තා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ ගතම ආයුර්වේදීය ප්‍රතිකාරවල ලෙඩ රෝග සමනය කිරීම සඳහා මේ ක්‍රමය උපයෝගී කරගන්නවා. අපි මෙතනදී බලන්නේ රූපලාවන්‍ය පැත්තෙන් කොයි විදිහටද අපිට වාසිසහගත වෙන්නේ කියලා මේ නිල තෙරපුම. ඔව්. එතකොට තව එකක් තමයි නිකටේ කෙලවර. මුහුණට ප්‍රාණවත් බවක් ලබා දෙනවා. දැන් මලානික වෙච්ච මුහුණකට වඩා ප්‍රාණවත් මුහුණක් වටිනවනේ, ලස්සනයි. එතකොට ප්‍රාණවත් බවක් ලබා දෙනවා. ඒකනි කියන්නේ ෆේෂල් එකක් ඉවරුනහම මූණට අමුතු ප්‍රබෝධයක්, ප්‍රාණවත් බවක්. ෆේෂල් බෙඩ් එකේ නැගිටින්නේ අමුතු පණක් ලැබෙනවා වගේ. ෆ්‍රෙෂ් ලුක් එකක්. ඔය ඔක්කොම කතන්දර කියනවනේ නේද? ඒ මේ නිල උද්දීපනය කරන්නම ඕනේ. එතකොට තව දෙයක් තමයි කට දෙපැත්තේ. ඒ නිල සොයා ගන්න ලේසි. දැන් මේකෙදි කියනවා රෝගී පැත්තකුත් කතා කරනවා. පොඩ්ඩක් කියනවා සෙම් ප්‍රතිශ්‍යාව, බ්‍රොන්කයිටිස් කියන ඒ වගේ රෝගී තත්ත්වයන්ට හොඳයි කියනවා. ඊට අමතරව තමයි මූණට ශක්තිය ලබා දෙනවා. මූණට ශක්තිය ලබා දෙනවා කියන්නේ මූණේ මසල්ස් සවිමත් කරනවනේ. එතකොට අර වයසට යන එක අඩු කරනවා. වයසට යාමේ පෙනුම අඩු කරනවා. වයසට යන එක නෙමෙයි, වයසට යාමේ පෙනුම අඩු කරනවා. සහ වේගය අඩාල කරනවා. අඩාල කරනවා. වයසට යන එක නවත්තන්න බෑනේ නේද? මොනවා කරලත් අපි බලාපොරොත්තු වෙන්නේ අවංකවම කිව්වොත් ඒක නෙමෙයි. අපි ඇත්තටම වයසට යාමේ පෙනුම අඩු කරගන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුවම අපි කැමති. ඒකයි. ඊළඟ එක තමයි මේ කියනවා අපිට නිලවලදි කියනවා මේ නිලය තමයි නුවනටම හුරු නිලය උද්දීපනය කරන්න. මේක විශේෂයෙන් කාන්තාවක් වුණහම උද්දීපනය කළ යුතුයි කියලා. මොකද මේකේ කියලා තියෙන හේතුව ලිංගේන්ද්‍රයන්ගේ සෞඛ්‍ය තත්ත්වය රකින්නවා කියලා. මොකද කාන්තාවකට මේ හෝමෝන කියන ඒවා ඉතාම වැදගත්නේ. හෝමෝන කාලෙකදී නැවතුණාම යා වියපත් වෙන වේගයත් වැඩි වෙනවානේ. එතකොට මේකේ කියනවා මේකේ සෞඛ්‍ය ලිංගේන්ද්‍රයන්ගේ සෞඛ්‍ය තත්ත්වය රකින්නවා කියලා. ඒක කාන්තාවකට වටිනා කියන කතන්දරයක්. ඒක නිසා තමයි මේ වයදී
මේ කියලා තියෙනකම් මේ නිලය හරිම වැදගත් නිලයක් කාන්තාවකට. දැන් මං හිතන්නේ අනිත් හැම නිලයක්ම අපිට පැහැදිලිව දකින්න පුළුවන් වුණා. නමුත් මේක කොයි විදිහටද අපි හොයාගන්නේ? මේ එනකොට කන් දෙක ළඟ ඉඳලා පල්ලෙහාට එනකොට එක තැනකදී හැරෙනවනේ. අන්න හැරෙන තැන. දැන් මෙහෙම එන්න ඕන අත මෙහෙම නේ එන්නේ. එහෙම එන්නේ නැහැ. මෙහෙම ගිහිල්ලා එක තැනකදී හැරෙනවා. අන්නේ හැරෙන තැන. ඔව් අර හීස් කබලක් දැක්කහමත් තින මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම පොඩි ටර්න් වෙන තැන. අන්න හැරෙන තැන. එතනත් අපර 30යි කොයිතරම් හොඳ වුණා. හොඳ වුණා. වැඩිය කරන්න එපා. එතකොට මේ මූණට දීප්තියක් දෙනවා කියනවා. දැන් සමහරු කියනවා නේද අර හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා දීප්තියක් හම්බ වෙනවා කියලා මූණට. ඒ දීප්තිය ලබා ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒක සෞඛ්‍ය රකින්නවා. හෝමෝන වල ක්‍රියාකාරීත්වය හොඳ විදිහට කෙරෙනවා. ඒක නිසා මූණට දීප්තියක් දෙනවා. මේක කියලා තියෙන අමුතු දීප්තිය කියලා කොහොම වුණත් දීප්තියක් දෙනවා. කාන්තාවක් හැටියට කාන්තාවකට වඩාත් වැදගත් වෙන, කියන්නේ සෞඛ්‍යමය පැත්තෙන් සහ රූපලාවන්‍ය පැත්තෙන් වැදගත් වෙන නිලයක් පිළිබඳව තමයි අපි ඒ කතා කරේ. ඔබට පැහැදිලිවම කිව්වා මේ මේ අතගාගෙන එනකොට මෙන්න මෙතන හැරෙන ස්ථානය තමයි. කොච්චර හොඳ වුණත් අපර 30 කියනකත් මතක තියාගන්න ඕනේ නේද කාන්ත මිස්? වැඩියෙන් කොයි වෙලාවකවත් හොඳ නෑ. ගානකට නෙමෙයි. ඔව් අඩුවෙන් හොඳත් නෑ වැඩියෙන් හොඳත් නෑ. එතකොට අනිත් එක තමයි මූණේ ගැඹුරුව තැන. අර ඩිම්පල් එකක් එන්නේ. ආ ආ එතන මූණේ ගැඹුරුව තැන. අන්න එතන. එතන වයසට යාමේ පෙනුම අඩු කරනවා. ඒ කියන්නේ එතන තමයි මසල්ස් ඔක්කොම මේ මෙහෙම මෙහෙම ඇවිල්ලා ඒ තැන හරියටම බැඳිලා තියෙන තැන. hina unath kaage hari etulata yanne tikak anna etana kaage nan yanne bola wedi ilangata 13 gine eka 13ak api sandahan karala tiyena hariyatama metana nalala meda api ow api facials iwara karanne totari o mokada eka hari pradhana nilayak kiyenawa me සමේ කනස්සල්ල පිළිබිඹු කරන රේඛා තියෙන මොනේ? ඒ කියන්නේ නිකන් දුක. ඒ රේඛා ඉවත් කරනවා, හිත සංසුන් කරනවා. මොකද මේකෙදි හිත සංසුන් කළාම වෙන දෙයක් තමයි නින්ද යන එක. ඒකනේ අපි කියන්නේ ෆේෂල් එකක් ඉවරනකොට මන්නම් දැකලා තියෙන්නේ 95%කට විතර නින්ද යනවා. අපි මොකද ওই නිලය තමයි මේම උද්දීපනය කළා. එතනින් තමයි ෆේෂල් එකේදී අතගන්නේ. මසාජ් එකේදී. එතකොට මේකෙදි කරන්නේ නිලයේ උද්දීපනය කරලා අපි අත ගැනීමෙන් වෙන්නේ මොකද්ද? හිත සංසුන් කරයි. අර එතකොට නිින්ද යාම ඇති වෙනවා. හිත සංසුන් වුණාමනේ නිින්ද යන්නේ. ඒක නිසා ඒක හොඳ නිලයක්. මේක තමයි දැන් ඔය කතාව කිව්ව නිසා මං අහන දැන් හිත සැහැල්ලු කරගෙන මූණ පිරිසිදු කරගත්ත වෙලාවක මේක කරන්න කියලානේ කිව්වේ. රාත්‍රී නිින්දට කලින් කරන එක වඩා ප්‍රතිඵලදායක වෙයිද? කමක් නැහැ. දැන් අපි හිතුවොත් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා නෑ. හැබැයි අපිට කියලා තියෙන්නේ දවසෝනම වෙලාවක මේ කලබලින් කරන්න එපා. හිත සංසුන් වෙලාවක. ඔව්. තමුන්ට සුදුසු වෙලාවක් තෝරගන්න පුළුවන්. එතකොට දැන් සමහර වෙලාවට කාන්තාවක් ගෙදර වැඩ කටයුතු කරනකොට රැයට නිදාගන්න ඉසලා කීයක් වැඩද? පව් වෙනද දෙයක් මතක තියාගන්න. අපි නිදාගන්නේ පව් වෙනද දේවලුත් තුලුවේ තියාගෙන. ඊට වඩා සංසුන් ඇති කවුරුත් ගෙදර නැති වෙලාවේ උදේ වරුව. ඉතින් ඒක නිසා තමුන්ට කැමති වෙලාව පහසු වෙලා. ඊට පස්සේ කන් දෙක සම්බාහනය කිරීම. සම්පූර්ණ කන. කන සම්පූර්ණ කන. ඒකෙදි ශරීරයේ උද්දීපනය වෙන මුහුණේ පේශීන් ශක්තිමත් කරනවා. මේ කන වැඩි පොඩි දරුවන්ගේ වුණත් අල්ල කරකවන්නේම හොඳ නැහැ කියනවා නේද? මුළු ඇඟටම දැනෙනවානේ. ඉතින් ඒක නිසා මේ දඬුවමක් හිටියට දෙන්නේ. මතක හිටින පාඩමක් නේ දෙන්නේ කන කියන එක. දැන් පොඩි ළමයි නිදි කරවන්නත් කන අත ගන්නවා නේද? එතකොට මුහුණේ මේ මුළු ශරීරයේම උද්දීපනය වෙනවා. ඒ වගේම මුහුණේ පේශීන් ශක්තිමත් කරනවා. ඊළඟ එක මෙතන අන්න එතන. මෙතන තියෙනවා තයිරොයිඩ් ග්ලෑන්ඩ්ස්. ඒක නිසා අපි කියනවා මෙතනත් ඉතාම සියුම් විදියට පිරිමදින. තද කරන්න එපා වැඩි කියලා. මං කියන්නේ ස්ථාන තුනක් අඩුවෙන් කරන්න කියලා. ඇහි මුල මෙතන සහ මෙතන. මොකද ඒ තැන්වලදී තද කරන්නෙම නැහැ. හේතුව තමයි මේක මෙතන තයිරොයිඩ් ග්ලෑන්ඩ්ස් කියන නිසා. සම වියලි තත්ත්වය යථා තත්ත්වයටපත් කරනවා. ඒ වගේම බර පාලනය කරනවා. ඉතින් වටිනා නිලයක්. හැබැයි වටිනා කියලා වැඩි ප්‍රයෝජන ගන්න වැඩියෙන් තද කරන්නේ නැහැ.
බොහෝම සියුම් විදියට කියලා කියලා තිනවා. ඔය නිල පහළව උද්දීපනය කළොත් මං හිතන්නේ අපි ෆේෂල් සෝදීමේ නිල උද්දීපනය කිරීම අනිවාර්යයෙන්ම කරනවා. මොකද ඇත්තටම ෆේෂල් එකක් සම්පූර්ණ වෙනකොට මේ කියන කාරණා සියල්ලම සම්පූර්ණ වෙන්න එපා. එතකොට අපි නිල සියල්ලම උද්දීපනය කළාම ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ ෆේෂල් එකක් වෙනවා. එහෙම නැත්තම් භාගයක් කරොත් ඉතින් භාගයක් නේද? ඒක නිසා මං හිතන්නේ උගලන්ට ගෙදරදීම කිසිම වියදමක් නැතුව කිසිම දෙයක් භාවිතා නොකර ලස්සන වෙන්න ලස්සන වෙන්න පුළුවන් වයසට යාමේ වේගය පාලනය කරගෙන හිතේ සතුටින් ඉන්න පුළුවන් අර කවියන්ට කවි කියන්න හිතන විදිය ලස්සන සුන්දර රූසප්පාවක් ඔබට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මේ දේවල් කියලා දෙන එක පිළිබඳව ස්තුතිය කියනවට වඩා මං කැමතියි ඔබතුමීට බොහොම පිං කියන්න ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව මේ විදිහට කියලා දෙන එක නිසා ප්‍රවීණ රූපලාවන ශිල්පිනී සුනිතා කොත්තලාවල මහත්මීට වගේම පරක්කු වෙලා ඇවිල්ලා හරි ලස්සන කවියක් කියපු අපේ කාන්ති මිස්ටර්ට බොහොම ස්තුතියි කියාගෙන අපි ඔබේ නිවහනින් යනවා. ඔබට යහපතක්ම වේවා.